විහිළු කරනවා මේ පිරිත් නූල් දාන්නේ ෆැෂන් එකට කියලා. මේ පිරිත් නූල දවස් දෙක තුනක් යනකොට දුඹුරු පාට වෙනවා. ඒකෙන් මේ 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 සාමාන්‍යයෙන් අපි අපිට බුදුහාමුදුරුව දේශනා කරපු පළවෙනි දේ කියන්නේ මොකද සියලු දේ අනිත්‍යයි. සුදු පාට තියපු දේ දවස් තුනකින් දුඹුරු පාට සියලු දේ අනිත්‍යයි. එතකොට මෙවැනි ගැඹුරු දර්ශනයක් උඩින් පල්ලෙන් මොකක් හරි වචනයක් දෙකක් අල්ලගෙන තරුණ ළමයින්ට වැරදි මතයක් ගෙනියන එක මොන පාප කර්මයක්ද? ඔබත් නව යෞවන විය පසු කරපු අම්මලා මෙතන ඉන්නේ. මාත් එහෙමයි. අවුරුදු 15 16 කියලා කියන්නේ දෙමව්පියන්ව ගැන දෙමව්පියෝ කියන දෙයක් මෙලෝ දෙයක් අහන වයස නෙමෙයි හරි හිතුවක් ආරයි. ඒ වයසේ ඒ දරුවගේ ඔළුවට හොඳ දෙයක් දුන්නොත් හොඳ පාරයයි. ඒ දරුවගේ ඔළුවට වැරදි මතයක් දුන්නොත් ඒක පදම් වෙනවා. ඒක ඇඟ ඇතුළට යනවා. ඊට පස්සේ ඒ ළමයා දිගටම යන්නේ ඒ පාරේ. මේකේ තියෙන භයානකම ඒකයි. අද බලන්න මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගේ 39000ක් බුද්ධාගම කියන විෂය ෆේල්. 39000ක්. මේක මේ බුද්ධ දර්ශනේ බුද්ධාගම විතරක් නෙවෙයි අනෙක් සියලුම ආගම් වලට මෙච්චරයි. මොකද ඒගොල්ලන්ගේ ඒ ලෙනින් වාදය මාක්ස් වාදය අනුව ඒගොල්ලන්ට එහෙම කිසිම විශ්වාසයක් නැහැ. අද මේ රට මෙහෙම හරි මේ වැටෙන්නේ නැතුව තියෙන්නේ අපි එකිනෙකට එකාට එක සහෝදරය වගේ ඉන්නේ අපිට ඒ පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් ඒ පුරුදු කරපු ඒ ආදරය කරුණාව සහ සහෝදරත්වය නිසා. ඒතර මේ දේවල් ළමයින්ගේ ඔළුවලින් අයින් කරලා ළමයි මේ ගිහිල් ඉවර වෙලා මරා ගන්න කොටා ගන්න විදිහ මානසිකත්වයක් හදන මේ මිනිස්සු මේ රටක් හදයි කියලා ඔබට හිතන්න පුළුවන්. අද බලන්න Facebook එක දිහා මොන තරම් කුණුහරුප වපුරනවද මේ තරුණ ළමයි. අඩුම ගානේ ඒ කතා කරන ළමයින්ට මේ විදිහට කරන්න එපා කියලාවත් අනුරු කුමාර දිසානායක ප්‍රසිද්ධ ප්‍රකාශයක්වත් දෙනවද නැහැ. ඒගොල්ලන්ගේ පුරුද්දොම තමයි. එකපාරක් මිනි මරපු මිනිස්සෙක් එකපාරක් වැරද්දක් කරපු මිනිස්සෙට දෙවෙනි පාර තුන්වෙනි පාර සිය පාරක් කරත් ඒක මහ ලොකු අමාරු වැඩක් නෙවෙයි. එකපාරයි කරන්න ඕනේ. එකපාරයි කරන්න ඕනේ. මම එක කතාවක් ඇහුවා ඔබ අහලද තිස්ස ජනනායක කියලා ගුරුවරයෙක් ඉන්නවා මේ ඔය මං හිතන්නේ බයොලොජි කරන ඒ කියන්නේ මේ මේ සයන්ස් උගන්නන ඒ ලෙවල් පන්තියට ඒ මිනිස්සයා කියනවා මේ ඒ සර් කියනවා ඒ දවස්වල මම මේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට මගේ ඇඳට උඩ ඇඳේ සහෝදරයෙක් හිටියා. එයා හැමදාම රෑ 12:00 වෙනකොට අපේ හොස්ටල් එකේ ජනේලෙන් පැනලා කොහෙද මන්ද යනවා ගිහිල්ලා ආයේ 7:00 වෙනකොට අපි ලෙක්චර්ස් යන ලෑස් වෙනකොට 7:00 වෙනකොට මෙයා ජනේලෙන් ආයේ හොස්ටල් එක ඇතුළට පැනලා බුදිය ගන්නවා. ඉර අහනවා ළමයි ඔයගොල්ලෝ දන්නවද මේ කවුරු ගැනද මං කියන්නේ කියලා. ඉතින් ළමයි කියනෝ නෑ. ඒ තමයි අනුර කුමාර දිසානායක. මිනිහා රෑ 12:00 වෙනකොට ජනේලෙන් පැනලා කොහෙද මන්ද යනවලු ගිහිල්ලා ආයේ සරයක් ජනේලෙන් අනිත් පැත්තට පැනලා උදේ 7:00 වෙනකොට ඇවිල්ලා බුදිය නොලකන ඉන්නේ ඉගෙනගෙන නෑ. යුනිවර්සිටි යන කාලේ බලන් යද්දි කොහොම හරි ඔයගොල්ලෝ හිතනවා 12:00 එකට මේ මිනිස්සයා මහරෑ අය මල් පූජා කරන්න යනවා ගේවල් වලට මංකොල්ල කන්න මිනි මරන්න යන්නේ ඔය මහරෑ. ඉතින් ඔබ හිතලා බලන්න එහෙම පුද්ගලෙද්ද මේ රට බාර ගන්න ඕනේ. ඉඳ ආදරණීය අම්මේ මේ වෙලාවේ රටේ කණ්ඩායම් දෙකයි තියෙන්නේ. එකක් ඉන්නවා හරි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන ජනතාවට හොඳට ජීවත් වෙන්න පුළුවන් විදිහේ වාතාවරණයක් හදන්න පුළුවන් හොඳ නායකයෙක් කණ්ඩායමක් ඉන්න කණ්ඩායම. එහා පැත්තෙන් ඉන්නවා එක පාට බැලුම පිම්බුවා වගේ එක පාට දැන් පිම්බිලා ඉන්නවා. තව ටික දවසකින් කවුරු හරි කටුව ගහපු ගමන් අර බැලුම පිම්බුවටත් වඩා ඉක්මනින් පහළට වැටෙනවා. කටුව ගහන්නේ කවුද කියලා තමයි දැන් බලන්න ඕනේ. ඉතින් ඒ නිසා බොහොම පරිස්සමින් ගිය සැරේ මම කිව්වා ගිය සැරේ කියපු දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. සජිත් ප්‍රේමදාස ගැන මම එදා කියපු දේ අදත් කියනවා. එදා මම කිව්වා ඔහු වැඩ කරන නායකයෙක් ඉතිහාසයේ කළු පැල්ලමක් නැහැ හොඳ නායකයෙක් ඔහු වැඩ කරලා පෙන්නලා තියෙනවා. අද මම ඒ කියපු දේ එහෙමම කියන ගමන් තව වැඩිපුරක් කියනවා. ඒ මොකද්ද ඔහු විපක්ෂ නායක විදිහට ඔබට පේන්න තියෙනවා මේ අවුරුදු 3 ඇතුළත ඔහු කරපු වැඩ. දැන් මේ ඊයේ පෙරේදා අපේ සසනිකා මැතිණියක් කිව්වා මාර්තුවට කාන්තා දිනේ තිබ්බා. හරිද? ඔබට මතකද මාර්තු 5 මීට අවුරුදු 2කට කලින් කාන්තා කණ්ඩායමක් ගෝඨාභයගේ ගේ ඉස්සරහට ගිහින් ඉඳගත්තා. ඒ මගේ සමගි වනිතා කණ්ඩායම. ඒ දවස්වල මේ රටේ පැය 15ක් කරන් කපනවා. හොඳට මතක් කරලා බලන්න මිනිසුන් ඉක්මනට අමතක වෙනවනේ. දවස් ගණන් පෝලිං, භූමි තෙල් පෝලිං, ගෑස් පෝලිං, තෙල් පෝලිං. අන්තිමට කාන්තාව ඒ දවස්වල ගෝඨාභය මහින්ද කියලා කියන්නේ මිනිස්සු නම ඇහුවම කකුල් වැහුලනවා. විශේෂයෙන් ගෝඨාභයගේ. හැබැයි මම දන්නවා ඇත්තටම එයා කොහොම එක්කෙනෙක්ද කියලා.
ඒ නිසා බය නැතුව කාන්තාව ටිකක් අරගෙන යාගේ ගේ ඉස්සරහට ගියපු එකෙන් මේ රටේ මිනිස්සුන්ට යම්කිසි බයක් ඔහු ගැන තිබ්බනම් ඒක නැති වුණා. එදා අපි ගිහිල්ලා ඔහුත් එක්ක කතා කරන්න ඔහුට එළියට එන්න කියලා ඔහු ආවේ නැහැ. ඔහුට ලියුමක් බාර දුන්නා. එදා ඔබ අහන්න මෙතනත් ඉන්නවා මාත් එක්ක ගෝඨාභයගේ ගේ ඉස්සරහට ගියපු කාන්තාව. ඒ අවස්ථාවේ මම ඔවුන්ට කිව්වා එක්කෙනෙක් ඉස්සරහට යන්න එපා. වෙඩි වැදුනොත් මුලින් වදින්නේ මට. ඔයගොල්ලෝ පිටිපස්සට වෙන්න කියලා මම නායකත්වය දුන්න නිසා මම ඉස්සරහට ගියා. මගෙත් එක්ක පිටිපස්සේ මේගොල්ලෝ ආවා. අදටත් ඒ නඩුව යනවා. අදටත් නඩුව යනවා. හරිද? හැබැයි ඔයගොල්ලෝ බලන්න ජනතා විමුක්ති පෙරමුණේ අනන්ත අපි දැකලා තිනවා තරුණයෝ නඩුවලට යනවා, ඇරස්ට් වෙනවා. එතකොට වෙඩි කනවා, මේ මොනවාද වතුර කනවා, කඳුළු ගෑස් කාවේ කනවා. ජීවිතේ දැකලා තිනවා දෙකේ නායකයෝ එක්කෙනෙක්වත්. ඒගොල්ලන්ට නායකත්වය දෙනවා. ඒගොල්ලන්ගේ පුරුද්ද ඒකයි. දැන් අපේ පියාව මරන්න එනකොටත් නායකයා එළිය ඉඳගෙන තරුණ පොඩි කොල්ලෙක් ඇතුළට එව්වා. හැම අවස්ථාවම වුන් කරලා තියෙන්නේ ඒකයි. නායකත්වය කියන්නේ ඒක නෙවෙයි. නායකයාට පුළුවන් වෙන්න ඕනේ අර කණ්ඩායමට ඉස්සරහින් ගිහිල්ලා හිටගෙන මගේ කණ්ඩායම මං ආරක්ෂා කරනවා කියන ඒ හදවතින්ම ඒ වැඩේට යන්න. එදා අපි ගියේ මේ මුළු රටම ගෝඨාට බය වෙලා ඉන්න වෙලාවේ. හොඳ වාතාවරණයක් රටේ තිබ්බ අවස්ථාවක නෙවෙයි අපි ගෝඨාගේ ගේ ඉස්සරහට ගියේ. හැබැයි දැන් මුළු රටම සමනය කරලා තියෙනවා, බය කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ. එහෙම අවස්ථාවක මේ කිසිම ප්‍රශ්න, දැන් ඒ දවස්වල තිබ්බ ප්‍රශ්නත් එක්ක බලද්දි දැන් මොනා වුණත් අපි මොනා හමාරි කරලා ඉන්නවනේ. එවැනි අවස්ථාවක කාන්තා දිනිය දවසේ මොනාද මන් දන්නේ, කිසිම හේතුවක් නැතුව කාන්තාව ටිකක් පාරේ ඇවිද්දගෙන කෑ ගහ යනවා. මොනා ඉල්ලනවා දෙයෝ තමයි දන්නේ. හැබැයි එදා ගෝඨාභයගේ ගේ ඉස්සරහට ගියපු වෙලාවේ ඔය හැමෝම හිටිය ඇඳන් යට. කිසිම කෙනෙක් ගියේ නැහැ. රටේ මිනිසුන්ට අමාරු වෙලා තියෙන අවස්ථාවේ අපි එළියට බහිනකොට. ඒතර පැහැදිලිව පේනව නේද මේක වෙනස මොකක්ද කියලා. මේ දැන් පවත්වන ඔය රැලි වලයි අපි ඒ දවස්වල කරපු සටනේ වෙනස. ඒ හින්දා මතක තියාගන්න ආදරණීය අම්මේ, මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ඕනේ නායකයෝ. මිනිස්සුන්ට අමාරු කාලේ, මිනිස්සුන්ට හොඳ කාලේ එළියට බහැලා කරන සටන ඒක සම්පූර්ණ රඟපෑමක්. ඒක හැමෝම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ කවුරු හරි හිතනවා නම් ඔය ජනතා විමුක්ති පෙරමුණේ කාන්තාවට ගෙලියට බහැලා ඉන්නේ ඇත්තටම කාන්තාවන්ට විමුක්තිය ගේන්න නම් කියලා මම හිතන්නේ එදා 2019 කියපු කතාවම තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ආදරණීය දෙමව්පියන් විශේෂයෙන් මේ හැමෝටම කියනවා තව දුරටත් මේ රට බේර ගැනීමේ අවස්ථාවක් නෙමෙයි මේ තියෙන්නේ. ඔබේ තරුණ දරුවා බේරා ගැනීමේ අවස්ථාවක් මේ තියෙන්නේ. ඔබේ තරුණ දරුවාව බේරා ගැනීමේ අවස්ථාව. මේ යන මේ විකෘති රැල්ලට ඔබේ දරුවා ගසාගෙන ගියොත් හෙට ඔබේ දරුවත් කොහේ හරි තැනක එක්ක ඇලක පාවෙයි. එහෙම නැත්නම් ඒ පෙට්ටියෙන් තමුගේ ගෙදරෙයි. එහෙම නැත්නම් අත්තලංගුවටපත් වෙලා හිරේට යයි. ඔබට අර කොලෙත් අරගෙන එළියට වෙලා අපදෙන්න බලන් ඉන්න පොලිමේ ඉඳ සිද්ධ වෙයි. ඒ තත්ත්වෙට මේගොල්ලෝ මේක ගේනවා. ඒක තමයි මේ මිනිස්සුන්ගේ විදිහ. මේ කිසිම දෙයක් කවුරු හරි හිතනවා නම් මේ කාට හරි මඩ ගහන්න කියලා මේ සියලු දේ කතා කරන්නේ අපි අත්දැකීම් මත. මම මේ අවස්ථාවේ කියනවා, මම ඔබට කිව්වා අපිට මේ අරගලයට නඩු තුනක් මට තියෙනවා අරගලය සම්බන්ධයෙන්. ඔබ දැකලා තියෙනවද ඔය එකම නායකයෙක්ටවත් කිසිම අවස්ථාවක නඩුවක් තියෙනවා? අපි ගෝඨාගේ ගේ ඉස්සරහට යනකොට ගල් කැටයක්වත් අතේ නැතුව ගියේ. හැබැයි ලාල් කාන්තය හඳුන්නෙත්ටි ගියා පාර්ලිමේන්තුව ගිනි තියන්න. මතකද? පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා ඒ දවස්වල. අත්ත මේ නඩු තියත් එදා අත්තලංගුරුවත් ගත්තේ නැහැ. දැන් පාර්ලිමේන්තුව ගිනි තිබ්බනම් හදිස්සියවත් ඔය මිනිසුන්ට හම්බෙන්න වෙන්නේ, රැසින් තියන්න වෙන්නේ දියවන්න ඔයේනේ. දියවන්න ඇලේනේ. එදා පාර්ලිමේන්තුව ගිනි තියන්න දුන්නා නම් දැන් එදා පාර්ලිමේන්තුව ගිනි තියන්න එන්න කියලා රටේම මිනිසුන්ට එන්න කිව්වා මාධ්‍යවලින්. ඒ පුද්ගලයෝ දෙන්න. බෙකෝ නඩුවක්වත් නැහැ. ඒතර පේනව නේද මේ රනිල් වික්‍රමසිංහගේ JVP ගේ ඉදිරි මිත්‍රත්වය? අද වෙනකම් මේ ටිරා නලස්ගේ මේ නායකත්වය යටතේ දැන් යුක්තිය කියලා මෙහෙයුමක් කරනවා. බොහොම හොඳයි. වැරදිකරුවන්, කුඩුකාරයෝ, මිනීමරුව පාතාලේ අල්ලන්න ඕනේ. හැබැයි වැඩේ තියෙන්නේ මේ යුක්තිය පටන් ගත්ත විතරයි තැන තැන හැම තැනම දවසකට එකක්වත් කවුරු හරි මිනිස්සු මරනවා. යුක්තිය කියන වැඩසටහනක් පටන් ගත්ත නම් මේ මිනීමරුන් නවතින්න එපෑ.
අද වෙනකන් අනුර කුමාර කිරා නලස්ට විරුද්ධව වචනයක් කතා කරලා තියෙනවද නැහැ. ඒගොල්ලෝ යාළුවෝ. අද වෙනකන් අනුර කුමාර විජේදාස රාජපක්ෂට විරුද්ධව කතා කරලා තියෙනද වචනයක්? මේ ආපු පණත් ගැන නෑ. ඇයි? විජේදාස රාජපක්ෂ අනුර කුමාර දිසානායක කැම්පේන් වලට සල්ලි දුන්නා ලක්ෂ 25ක්. මං කියන කතා නෙමෙයි මේ විජේදාස රාජපක්ෂ කියන කතා. ඉතින් මේව ගැන මේ ඩීල් ගැන අපි හොඳට දේශපාලනය ගැන දන්න නිසා මේ කියන්නේ මේව ගැන හොඳට කල්පනා කරලා බලන්න. එදා කියපු දේවල් ඔක්කොම සත්‍ය වුණා. නැවතත් මේක සත්‍ය වුණොත් එහෙම මේ රට ඉවරයි. ඒ හින්දා මේ රටේ ඔබ මේ දැන් ගොඩක් වෙලා මම කතා කරපු හින්දා දැන් රංජිත් මන්දිහා බලනවා. ඒ හින්දා පොඩ්ඩක් ඉක්මනට අවසන් කරන්න අවසාන වතාවට කියන්නේ අම්මා කෙනෙක් මාස 10ක් බඩේ මාස 9ක් දරුවෙක්ව බඩේ තියාගෙන කෙල්ලෙක්ව බිලිඳියක්ව එළියට අරගෙන උණුසුම් කරගෙන ඒ ළමයාට කිරි දෙන්නේ. ඒ ළමයා ජීවිතේ හොඳම තැනට යන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරමි. එහෙම අවස්ථාවක මේ රටක් ඇතුලේ රටේ කිසිම කෙනෙක් අම්මා කෙනෙක්ට කියන්න බැරි වචන මේ වෙලාවේ මාලිමාවේ ඉන්න කාන්තාවන් බයක් සැකක් නැතුව ප්‍රසිද්ධ වේදිකාවල කියනවා. අපි ආවොත් එහෙම අපි ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා කියනවා. මට හරි පුදුමයි ජනාධිපතිවරණයක් ඔන්න වෙන තියෙන අවස්ථාවක ඒකට මුහුණ දෙන්න ඉන්න කණ්ඩායමක් මෙවැනි කතා මොන මගුලට කියනවද මට හිතාගන්න බෑ. වැඩේ තියෙන්නේ මම මේ වගේ කතාවක් කිව්වනම් අද මෙතන ඉන්න කාන්තාව නැගිටලා යයි යන්න. මාලිමාව ඉස්සර ඉඳගෙන ඉන්න කාන්තාව ඔක්කොම මේ වහගෙන අප්පුටි ගහන එකයි මට පුදුම. ආදරණීය අම්මේ ඔය රස්සාව කරන එක කාන්තාවක්වත් එක් කැමැත්තෙන් කරන්නේ නැහැ. කරන්න දෙයක් නැතිවට කරන දෙයක්. එහෙනම් එවැනි කාන්තාවන් එකෙන් ගලව ගන්න නම් පළවෙනිට අපේ රටේ කාන්තාවන්ට යම් කිසි අධ්‍යාපනයක් පුහුණුවක් ලබා දෙන්න ඕනේ. ඒව ගැන කිසි කතාවක් නැහැ. එහෙම කිසි ඒව දෙයක් එවැනි දේවල් හිතෙන්නේ ඔබ හිතන අම්මා කෙනෙක්ට ඔහොම හිතෙන්න විදිහක් නැහැනේ. හැබැයි ඒ කාන්තාවන්ට ඒ කතා කරන ප්‍රධාන වේදිකාවේ ඉන්න කතිකයන්ට එහෙම හිතෙන්නේ ඇයි? හරි අධ්‍යාපනයක්, පවුල් සංස්ථාවක්, හරි පවුලක්, ආගමක්, දර්ශනයක්, සංස්කෘතියක් නැති හින්දා. ඉතින් ඒ නිසා මේ රටේ මම එකයි කිව්වේ මේ ආර්ථිකය විතරක් නෙවෙයි මොහු නැවත් අපේ රටේ සියලු දේ විනාශයි. ඒක ගැන හොඳට කල්පනා කරලා බලන්න කියලා කියන ගමන් මෙම රැස්වීම ඉතාමත් සාර්ථකව සංවිධානය කරපු රංජි මන්ත්‍රීතුමාටත් බොහොම ස්තුතියි කියන ගමන් මේ අවස්ථාවේ මොන මැතිවරණය තිබ්බත් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අපේ කණ්ඩායම. ආණ්ඩුව හදන්නේ අපි. ඒ ගැන කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔහු ජනාධිපති වුණත් ඔහු ජනාධිපතිවරණයක් තිබ්බත් ජනාධිපති වෙන්නේ ඔහුගේ කණ්ඩායම ඔහු සජිත් ප්‍රේමදාස ඉදිරි ආණ්ඩුවකදී. මම මේ අවස්ථාවේ ඔබට කියනවා මම හැම අවස්ථාවම කියපු දේ කරපු එක්කෙනෙක්. ඒ කියපු දේ විද්‍යටම කරලා ප්‍රතිඵල ගත්ත එක්කෙනෙක් මම. යම් කිසි දෙයක් වැඩයක් පටන් ගත්තොත් අවසාන වෙනකන් කාගෙන ඒ වැඩේ කරපු කෙනෙක්. ඉතින් මම මේ වෙලාවේ කියනවා අපි ජාතික වැඩපිළිවෙලක් හදලා තියෙනවා මේ රටේ ඉන්න ගෘහණියන් රස්සාවක් නොකරන කාන්තාවන් ගෙවල් ඇතුලේ ඉඳගෙන ප්‍රාදේශීය ලේකම් ආණ්ඩුවෙන් අනුග්‍රහය දක්වලා ප්‍රාදේශීය ලේකම් හරහා ඔබ සියලු දෙනාම යම් කිසි පුහුණුවක් ලබා දීලා සන්නද්ධ කළා. උයන්නද මහන්නද කෑම හදන්නද හැම දෙයක්ම මොකක් හරි තමුන් කැමති කෝස් එකක් කරලා මාස 6ක් යනකොට මාස 6කින් එළියට එන්නේ මේ රටේ ගමේ ආර්ථිකයට රුකුලක් දෙන්න පුළුවන් තනියෙන් කකුල් දෙකෙන් නැගිටින්න පුළුවන් ස්වයං රැකියාවකට සුදුසුකම් ලැබු කාන්තාවක්. ඒ ජාතික වැඩපිළිවෙල මේ වෙනකොටත් සජිත් ප්‍රේමදාසට මන් දීලා ඉවරයි. ඒ ජාතික වැඩපිළිවෙල සජිත් ප්‍රේමදාස ආපු ගමන් ඉහලින්ම අපි නොනවතින විදිහට කරනවා. එදා ගම් උදාව කියනකොට අපිට මතකෙට ආවේ ප්‍රේමදාස මහත්මයා. මහා පොලේ ශිෂ්‍යත්ව කියනකොට මතකෙට ආවේ ලලිත් ඇදුලත් මුදලි. මහවැලි ව්‍යාපෘතිය කියනකොට මතකෙට ආවේ ගාමිණී දිසානායක. මේ අපි මේ පටන් ගන්න මේ වැඩසටහනත් එක්ක ඔබ මතක තියාගන්න මීට අපි කවදා හරි දවසක මේ ලොවෙන් තුරන් වෙලා අපේන් පස්සේ පරම්පරා ආවත් ඔවුනුත් මේන් ප්‍රයෝජනයට ගන්න විදිහේ ඔවුනුත් මේ ස්වයං රැකියා වැඩසටහනින් ප්‍රයෝජන ගන්න විදිහේ ජාතික වැඩපිළිවෙලක් කරලා මේ රටේ සියලුම අම්මලා කකුල් දෙකෙන් නැගිටවන්න පුළුවන් ආර්ථික වැඩසටහනක් ඒක. ඒ සඳහා ඒකට නායකත්වය දෙමින් ඔබ සියලු දෙනාම යමක් කමක් හම්බ කරලා බය නැතුව ආර්ථික වශයෙන් ශක්තිමත් කාන්තාවන් ගෘහණියන් බවට පත් කරනවා කියන දේ කියන ගමන් සියලු දෙනාට ජය වේවා කියමින් සමුගන්නව බොහෝම ස්තුතියි මෙතෙක් වෙලා රැඳී සිටියට.